දිවයිනේ මේ දිනවල පවතින උතුරු නැගෙනහිර වගේම උගපලාත්වල වැසි තත්ත්වයේ තරමක අඩුවීම අධිරි දෙක දින දෙක තුන තුල බලාපොරොත්තු වෙනවා නැගෙනහිර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේවි සවස දෙකෙන් පමණ පස්සේ බස්නාහිර සබරගම වූ මධ්‍යම පළාත්වල මධ්‍යම පළාතේ ඇත්තටම නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඒ වගේම සබරගම පළාත්වල වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වේවි කියලා බලාපොරොත්තු වෙනවා මේ අතර පවතින ගංවතුර තත්ත්වයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 288කට අයත් පුත්කලයින් 1149 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. බදුල්ල කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල නගරයේ ආසන්නයේ කිලෝමීටර් 179.90 අසල මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ඇල්ල සහ මනම්පිටිය අතර ප්‍රදේශය තවදුරටත් ජලයෙන් යට වී ඇත්තේ මෙලෙසින්. මේ අතර ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින සෝමාවතිය පුදබිමේ සිටින 70කට අධික පිරිසකට ඊයේ වෛද්‍ය සායනයක් පවත්වා තිබුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 4000ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. මොහොර නැතුව තෙල් වී ඔක්කොම ණයට අරන් තමයි මේ කුඹුරු මේ හොයිතන් කරලා තියෙන්නේ. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කෙරෙන ප්‍රධාන ජලාශවල ජලමට්ටම 95% දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීමට නොහැකි පොළොන්නරුව නගරය ආශ්‍රිතව වැලිකන්ද, අරලගන්විල සහ දිඹුලාකල යන අධ්‍යාපන කොට්ටාසවල පදිංචි විභාග අපේක්ෂකයින්ට පොළොන්නරුව මනම්පිටිය සිංහල මහවිද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.